like Uttama Acharya. ඔහු සිංහල භාෂා කතිකාචාර්යවරයෙකි. එමෙන්ම හින්දි භාෂා කතිකාචාර්යවරයෙකි. දෙවරක්ම පීඨාධිපති වූ මහාචාර්යවරයෙකි. සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු. ගීත රචනය, ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිවර්තන නවකතා රචනය ඔහුගේ දීමගී බැඳී විනෝදාංශ වෙනිය. ඉරා අඳුරු පට පෙරදිග අහසේ මුකුරු පොකුරු තරුණී වී අන්ත පෙර ඉන්දියාව වැනි වෙනත් ආසියාතික රටවල තරම් දීර්ඝ ඉතිහාසයක් සිංහල චිත්‍රපටයේ නැති වුණත් අපේ චිත්‍රපටයටත් සෑහෙන ඉතිහාසයක් තියෙනවා. සිනමාව පිළිබඳ නිබඳවම දේශන පවත්වන හෙතෙම සිනමා විචාරයකුද වේ. ඔහුගේ පතපත ඇගයුමට පාත්‍ර වන්නේ ඈත ඉතිහාසයේ පටන්ය. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිගුරු විසින් රචනා කරන ලද පරිකල්පනය, තර්කණය සහ නිර්මාණයේ ග්‍රන්ථය විෂය කරගන්නේ චිත්‍රපට සහ නාට්‍ය තිර රචනය. සිනමාව පිළිබඳව ආචාර්යවරයෙකු මෙන්ම ප්‍රකට සිනමා විචාරකයෙකු දුවන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිගුරු විසින් රචනා කළ මේ ග්‍රන්ථය චිත්‍රපට තිර රචනය පිළිබඳ විෂය පුළුල්ව සාකච්ඡාවට ලක් කරන ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. තිරචනය පිළිබඳව සිංහලෙන් ලියවී ඇති ග්‍රන්ථ සංඛ්‍යාව ඉතා සීමිතයි. පියසිරි ගුණරත්නයන් රචනා කළ තිරචනය ග්‍රන්ථයෙන් පසුව මේ භාරදූර විෂය එතරම් අපේ ග්‍රන්ථ කතුවරයන්ට හසු වී නැහැ. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිවුරු තිරචනා සම්පාදනය, එහි සීමාවන්, එහි ශක්තීන් මෙන්ම අධ්‍යක්ෂවරයෙකු විසින් මේ තිරචනා චිත්‍රපටයට ගුණ කරන ආකාරයත් මේ ග්‍රන්ථයේදී සාකච්ඡාවට ලක්වට තිබෙනවා. මේ ග්‍රන්ථය සිනමාව හදාරන විද්‍යාර්ථීන්ට මෙන්ම තිරචනා විෂයෙහි සම්බන්ධව සිටින්නා වූ කලාකරුවන්ටත් අත්පොතක් පමණට වැදගත් වන ග්‍රන්ථයක් බවයි මගේ හැඟීම. විවිධ සම්මාන උත්සවවල නිර්දේශ සේම රාජ්‍ය සම්මානයෙන්ද හෙතෙම පිදුම් ලබයි. මෙවර දීවමන් ප්‍රණාමයෙන් පිදුම් ලබන සාහිත්‍ය දරයා ඔහුය. දයක් දැනුමින් බබලවාලුව සඳක අසිරිය චන්ද්‍රසිරි චන්ද්‍රසිරි පල්ලියගුරු මේ looks like උත්තමාචාර්යයි. Looks like Uttamacharya.